දියවැඩියාව සහිත රෝගීන් හඳුනා ගැනීම ලොව පුරා සීඝ්‍ර වශයෙන් පැතිරී යනවා. ඒ වගේම තමයි ලංකාවේ වසරකට දරුවන් 150කට වඩා වැඩි ප්‍රමාණයක් දියවැඩියාව සහ අන්තරාසර්ග රෝග පිළිබඳ සායනවල ලියාපදිංචි කරනවා. එවන් පසුබිමක දරුවන් සඳහා වෙන් වූ අන්තරාසර්ග සහ දියවැඩියා සායන මේ වන විට කොළඹ රිජ්ජියාරය ළමාරෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, සිරිමාව ඔබණ්ඩාර නායක ළමාරෝහලේ ස්ථාපනය වී පවතිනවා. නුදුරු අනාගතයේදී අනුරාධපුර, කුරුණෑගල, රත්නපුර සහ යාපනය රෝහල්වල මෙවැනි දරුවන් සඳහාම විශේෂිත වූ සායන ස්ථාපන කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. දියවැඩියා රෝගයෙන් පෙළෙන දරුවන්ගේ රෝග තත්ත්වය පාලනය යහපත් කිරීමට අවශ්‍ය උපදෙස් ඔබ සැමට ලබා දීමට තමයි මේ ඉදිරි කාලය අපි වෙන් කරලා තියෙන්නේ. මෙහිදී ළමා දියවැඩියා රෝගී තත්ත්වය කුමක්ද, ළමා දියවැඩියාව සමග ජීවත් වන්නේ කෙසේද, නිවැරදි ආහාර හා ව්‍යායාමවල අවශ්‍යතාවය, දියවැඩියාව නිසා ඇතිවන අතුරු ආබාධ, රාමසාන උත්සව අවස්ථාවලදී ආහාරවල සහ ඉන්සියුලින්වල සිදිය යුතු වෙනස්කම්, සීනි අඩු විට පාලනය කරගන්නේ කෙසේද, ඉන්සියුලින් එන්නත ලබා ගන්නා නිවැරදි ආකාරය, ග්ලූකෝමීටරය භාවිතා කර සීනි මට්ටම පරීක්ෂා කරන ආකාරය, දියවැඩියාව සහිත දරුවන් ව්‍යායාමවල යෙදීමේදී ආහාර රටාවල්වල ඇති වුණු වෙනස්කම් සහ නිවැරදි ආහාර පාලන රටාව ගැන කතා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.